congratulations. අපි අපි වැඩේ කරා. දැන් ඉතින් සද්ද නැතුව අවසර නාට්‍ය බලමු. නාඩගම් කාර්ය කතාවේ මේකෙ වෙන්නේ විසක් සතිය. ප්‍රේක්ෂකයෝ මේ දවස්වල නාඩගම් කාර්ය බලන්නේ මාස්ටර්ගේ නාට්‍ය අද පෙන්නයිද හෙට පෙන්නයිද කියන සැකේ එක. ඒ නිසාම අද වීඩියෝ එකෙන් කතාවේ ඉස්සරහට වෙන අපි හිතබඳ සිදුවීම් කීපයක් ගැන කතා කරන්න වගේම ඒවට සාක්ෂි අරගෙන ආවා. වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවොත් එහෙම ඒ හැම දෙයක්ම අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් ප්‍රේක්ෂකයෝ හිතාගෙන උන්නේ කුකුලගේ නාට්‍ය අසාර්ථක වෙලා මාස්ටර්ගේ නාට්‍ය විතරක් සාර්ථක වෙයි කියලා. ඒත් නාට්‍ය දෙකම සාර්ථක විදිහට ගමේ පෙන්වන්න පුළුවන් වෙනවා. නාඩගම්කාරයෝ කතාවේ පිටපත් රචකයාගේ ප්‍රධාන අරමුණත් ඒකමයි. මාස්ටර්ගේ නාට්‍ය කඩාකප්පල් කරන්න එන කැකුල සහ දියෝගබද හූතිනා වගේම නාට්‍ය අතරතුර ගල් වරුසාවක් දෙනවා පිට බලා ගන්න පුළුවන්. දැන් නාඩගම්කාරයෝ කතාවේ අවසාන කොටස් ටික යන නිසා පාටලීගේ නංගි පොඩ්ඩිත් මාලන්ට සමීප කරන්න පිටපත් රචකයා උත්සාහයක නිරත වෙනවා. ඒක අද කොටසින් පෙන්නන මාලම් පොඩ්ඩික් කායිකේ නාට්‍ය පෙන්න තැනට යන රූපරාමුලින් පිට බලා ගන්න පුළුවන්. නාඩගම්කාරයෝ කතාවේ ගජමෑන් කියන්නේ CID එකේ ලොක්ෙක් කියලා ගොඩක් අයගේ අදහස වුණේ. මේ වීඩියෝ එක බලන ඔයාගේ අදහසත් ඒක වෙන්න ඇති. මේ වෙනකොට ගොඩක් අය දන්නවා මාස්ටර්ගේ නාට්‍ය දවසේ රෑ යම් කණ්ඩායමක් මාස්ටර්ගේ නාට්‍යට ගල් වරුසාවක් දෙනවා කියන එක. අපිට ලැබුණු යම් යම් තොරතුරු වලට අනුව ගජමෑනුත් කුණ්ඩලගේසි නාට්‍ය බලන්න යනවා. ඒත් හැබැයි කැකුලගේ සෙට් එක ගල් ගහලා ඒ දෙයට මාට්ටු කරන්නේ ගජමෑන්. මොකද ගජමෑන් කියන්නේ ගමේ පිස්සෙක් කියලා ගොඩක් අය කියන නිසා. ඒක නාට්‍ය දවසේ කැකුල ගහන ගේම් එකක්. මේ සිදුවීම කටකතාවක් විදිහට තමයි ගොඩක් අය සමාජ මාධ්‍ය පුරාවටම අදහස් දක්වලා තිබුණේ. නාඩගම්කාරයෝ මාස්ටර්ගේ නාට්‍ය දවසේ කැකුල දියෝගබද ලේකම් කරන මේ දේවල් ගැන වගේම මාළම් පොඩ්ඩේ කායිකේ දාගෙන ගිහින් ආදර කතාව ලියන්න ගත්තු ආරම්භය ගැන ඔබට මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරත් දගෙන යන ගමන් ඔබගේ වටිනා අදහසත් පාලෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.